හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට අද යන්න තියෙන්නේ මේ පාඩමේ තවත් එක් කොටසකට. ඉතින් අපි මේ පාඩමේ ඇත්තටම භාගයකට කිට්ටු වෙලා තියෙන්නේ. හරි. මොනවද උනත් මේ පාඩම අපි ලස්සනට ඉවර කර ගන්න ඕන. මොකද විභාගෙට එන භෞතික විද්‍යා ප්‍රශ්නය කොට දා ගන්න ඕන නිසා. තව දෙයක් තමයි ඔයාලට මම අමුතුවෙන් කියන දන්නේ කලින් කියලා තියෙනවා. ඇයි මම භෞතික විද්‍යාව වලට මූලිකත්වය දීලා කරන්නේ? මම ඉතින් ඒ ලෙවල් වල ඒ ලෙවල් මැස් කරලා කැම්පස් එකේ ෆිසික්ස් ඉගෙන ගත්ත. එතකොට ඒ නිසාම නෙමෙයි. හරිද? ඒ කියන්නේ මොනවාද ලොකු ප්‍රතිශතයක් කියනවා ළමයෙක් මේ SFT වල භෞතික විද්‍යා ප්‍රශ්න මේ අතහැරීමේ ප්‍රතිශතය වැඩි. ඉතින් ඒ නිසා තමයි භෞතික විද්‍යාවට වැඩි වරක් දීලා. මොකද වැඩි ලකුණු ප්‍රමාණයක් භෞතික විද්‍යාවෙන් එන්නේ. එරික් කළා. ඒකම රසායන විද්‍යාව ජීව විද්‍යාවට යන එක. හරි. එතකොට මැත්ස් පාඩම් වලත් එහෙමයි තියෙන්නේ. හරිද? අපි ඒක ඉදිරියේදී බලමු. අපි ලස්සනට මේක කවර් කරගෙන ඉමු මේ පාඩම ඉවසීමෙන්. හරි. හොඳයි. ඊයේ සතියේ මම ආගමිරිස් මූල ධර්මය ගැන කතා කරා. හරි. එකෙන් ගානක් හදුවේ නැහැ. ඒ වගේම කවුරු හරි අලුතෙන්ම අමු මේ පාඩමට මේ සම්බන්ධ වෙනවා නම් එයාලට මේක අමාරු. හරිද? කලින් පාඩම් වල වීඩියෝස් ටික බලලා ඉන්න වෙනවා. හරි. ඔයාලට හිතන තැන් වලින් සම්බන්ධ වෙලා මේක තේරුම් ගන්න බෑ. හරි. එනිසා හරි. එනිසා එනිසා ඒ කලින් වීඩියෝස් ටික බලලා ක්‍රමයෙන් ගණන් ටික හදාගෙන ඉඳලා තමයි මෙතනට එන්නේ. හරි. ඉතින් අලුතෙන්ම කෙනෙක් ඉන්නවා නම් කමක් නැහැ. පොඩ්ඩක් අපහසු අමාරු වෙයි. අමාරුවෙන් අපහසුවෙන් අල්ලගෙන යන්න එක තමයි ලේසියම විදිය. ඒ වගේම මම අය කියන පන්තිය පටන් ගන්න වෙලාව කිව්වොත් පහ පහමාර අතර පටන් ගන්න. හරිද? පහ පහමාර අතර පටන් ගන්නේ පහ කියලා දැම්මට මම ඒක හැමදාමත් මතක් කරනවානේ. ඒ වගේම ගියේ ඉඳලා පේපර් ක්ලාස් එක කරන්න බැරුව ගියා. මේ විශේෂ හේතුවක් නිසා විදිරේදී එහෙම වෙන්නේ නැහැ. හරිද? හොඳයි. මම ඉස්සල්ලාම ඔයාලට මේ ආගමිනිස් මූලධර්මයේ නැවත වතාව ආපහු වතාව නේ යාන්තමට කියලා දෙනවා. හරි. යාන්තමට කියලා දෙනවා. එතකොට අපිට ගානක් කීක හදා ගන්න පුළුවන් හැකියාවක් එතකොට තියෙනවා. හරි. ශරි බලමු බෝඩ් එක. දැන් මම දන්නවා යුරේකා බඳුනක් කියලා කියන විස්ථාපන බඳුනකටනේ. හරි. යුරේකා බඳුන මේකේ කට කපල වතුර තියෙනවා, වකරි ද්‍රවයක් තියෙනවා. මෙතනින් එහාට ද්‍රවය පුරවන්න බෑ. මේ නලයෙන් වතුර බැක් කරන නිසා මෙච්චරයි උපරිම පුරවන්න පුළුවන්. හරි. මම මේකට
මෙන්න මෙහෙම ස්කන්ධයක් 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 ගිල මම ගන්නම්කො මෙහෙම ඒ ස්කන්ධේ වාතයේදී වාතේ නිකන් මෙහෙම එලලා කිරපුවාම එයාගේ පාටාංගය පෙන්නනවා x1 කියලා නැත්තම් මොකක් හරි කමන්නේ w1 කියලා හරි මෙතන නිව්ටන් තරාදියක් තියෙනවා හරි ඊළඟට මම මෙයාව ඔහම මෙන්න මේ ද්‍රවයේ ගිල්ලනවා ද්‍රවයේ ගිල්ලාදී මෙතන පෙන්වන පාටාංකය w2 කියලා ගමු මෙහෙමයි පුංචි සරල දෙයක් තියෙන්නේ වාතයේ එල්ලද්දි w1 මේ ද්‍රවයක ගිල්ලද්දි w2 අනිවාර්යයෙන්ම මේ w1 වැඩි w1 වැඩි w2 ගියගේ අඩුයි ඇයි මේ ද්‍රවයේ ගිල්ලන නිසා හරි ඔයාලා තේරුවා එහෙනම් මේ ද්‍රවය මගින් ඉහළට තෙරපුමක් ඇති කරනවා ඒක තමයි උඩුකුරු තෙරපුම වෙන්නේ හරි ඒ නිසා මෙතන පාටාංකය අඩු වෙලා පෙන්වන්නේ හරි ගිල්ලපුවාම මේකට යම් කිසි ද්‍රවයක් වැටෙන හරි හොඳයි හිතන්න බඳුනේ බල x1 නම් මේ සම්පූර්ණකේ බල x1 කියලා ගමුකෝ බඳුනේ බල x2 මේ ද්‍රවයත් එක්ක බඳුනේ බල x1 බඳුනේ බල විතරක් x2 හරි එතකොට ආකිවිඩිස් මූල ධර්මයට අනුව අපිට කියන්න පුළුවන් ද්‍රවයේදී අතිකරණ උඩුකුරු තෙරපුම කොහොමද උඩුකුරු තෙරපුම ගන්නෙ w1 අඩු කිරීම w2 ඇයි වාතයේදී බර මෙහෙම ද්‍රවයේදී ගිල්ලපුවාම අතිකරණ පරෙන් අඩු කරලා පෙන්වන්න ඕන එතකොට උඩුකුරු තෙරපුම හරි එනවා සමාන වෙනවා මෙන්න මේ විස්ථාපිත තරල පරිමාවේ බරට ඒ කියන්නේ x1 ඍණ x2 ඒ කියන්නේ මෙන්න මේ තරල පරිමාවේ බරට සමාන වෙනවා හරි ඒ කියන්නේ යම් වස්තුවක ද්‍රවයක් මගින් ඇති කරන්නා වූ තරලයක් මගින් ඇති කරන්නා වූ කුඩුකුරු තෙරපුම් බලය විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වෙනවා හරි ඉතින් ඕක තමයි ආකිබිලිස් මූල ධර්මයෙන් කියන මං ये साथी किया ला दूँ ना मामा ने यहाँ तो बड़ा मतलब कर ला दूँ ने ने लाव बड़ा मतलब कर ला दूँ ने अरे गाना खादन ला दिया नहीं सा अरे होता है ऐसे ना अपने उदाहरण गाना खादा का अन्ना उदाहरण एक लिया गाना उदाहरण नंबर वन उदाहरण नंबर वन लिया एकतरा स्कंदयाक एकतरा स्कंदयाक लिया एकतरा स्कंदयाक वाते इल्ला किरुविट वाते इल्वा किरुविट न्यूटन
පාඨාංගෙ නිව්ටන් 120ක් විය. ඒ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලූ විට ඒ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලූ විට දුනුතරාදී පාඨාංකය දුනුතරාදී පාඨාංකය නිව්ටන් 100ක් විය නිව්ටන් 100ක් විය හරි රූප සටහනද ගමුකෝ ලස්සනට අද ගන්න වාට තේරෙනවා වාතයේ එල්ලූ විට පාඨාංකය නිව්ටන් 120යි ඒක වාතයේල්ල සුභාතයේල්ල පුහම මෙහෙම ද්‍රවයේ ගිල්ලපුවම පාඨාංගය පෙන්වන්නේ නිව්ටන් 100යි. මම දන්නවා එහෙම කරද්දි මෙන්න මේකද යම් කිසි උ තරල පරිමාවක් නේ විස්ථාපණය වෙනවා කියන එක නේද? හොඳයි. ऐसा करने ඒ ගානේ උඩ මට අමතකුණා දැන් වරහන්කට දාගන්න මෙන්න මේක රෝ w සමානයි 10යි කිලෝග්‍රෑම් ඝන මීටරයට ඒක වරහන්කට දාගන්න ජලය ගලත් උනරයි හරි රෝමන් ඉලක්කම් නම්බර් 1 ලියා ගන්න ක්‍රමිලක්කන් නම්බර් 1 වීදුරු සෝරි ඒක නෙමෙයි ස්කන්ධය මත උඩුකුරු තෙරපුම සොයන්න ස්කන්ධය මත උඩුකුරු තෙරපුම සොයන්න ස්කන්ධය මත උඩුකුරු තෙරපුම සොයන්න रूल तुरा लिया रू मिला कंदिक विस्थापित जल परिमाव स्वयं विस्थापित जल परिमाव स्वयं विस्थापित जल परिमाव स्वयं विस्थापित जल परिमाव स्वयं
ස්ථාපිත ජල පරිමාස. ඊළඟට ස්කන්ධේ මධ්‍යන්න ඝනත්වය සොයන්න ඒක රෝම ලක්කන් 3 4 මේ රූල් 3 4ක් කරලා රෝම ලක්කන් 3 ස්කන්ධේ මධ්‍යන්න ඝනත්වය සොයන්න හරි. ඔන්න මං ගාඩ කියලා දෙන්න යන්නේ. බලාගමු. ඉස්ලාම අහනවා උඩුගුරු තෙරපුම නේද? එහෙනම් ඔයාලා දැනගන්න ඕන උඩුගුරු තෙරපුම ඇති කරන්නේ මේ ද්‍රවය මගින් මෙන්න මෙහෙම මම U අකුරක් දා ගන්නවා. අත්‍රාස්ට්. ඔය ස්කන්ධේ මත උඩුගුරු තෙරපුම අන්න ඒ පැත්තට තමයි ඇති කරන්නේ. ඉතින් වාතයේ එල්ලද්දී නිව්ටන් 120යි නම් ඒක ද්‍රවයේ ගිල්ලදි 100යි නම් කොයිතුරු 20 ඒක තමයි උඩුකුරු තෙරපුමක් විදිහට උස්සලා දීලා තියෙන්නේ එහෙනම් උඩුකුරු තෙරපුම නිව්ටන් 20යි ඒත් අපි ලස්සනට ලියමු නේද උඩුකුරු තෙරපුම සමානයි නිව්ටන් 120 අඩු කිරීම නිව්ටන් 100 එතකොට නිව්ටන් 20ක් වෙනවා ඔන්න උඩුකුරු තෙරපුම හරි හොඳයි එතකොට රෝමිලක්කන් දෙකෙන් අහනවා විස්ථාපිත තරල පරිමාව මෙන්න මේ ජල පරිමාව අහනවා මෙතනට ආපු ජල පරිමාව ඒක කොහොමද අනේ හොයන්නේ කොහොමද හොයන්නේ කොහොමද හොයන්නේ හරි ඒක හොයන්න පුළුවන් ඔයාලට මම සමීකරණයක් දීලා තියෙනවා කලින් කලින් මට මතකයි දීලා තිබ්බද මන්ද කලින් සූත්‍ර දීලා නෑ වගේ ඊකට මොකද වගේ පොඩි වැඩක් කරන්න වෙනවා උඩුකුරු තෙරපුමකට සමීකරණයක් තියෙනවා මට ඒක දෙන්න අමතකුණා එතනින් දැන් තමයි මේක කරන්න තිබුණේ ඒක මම දෙන්නම් මේ ගානට උඩින් U සමානයි V රෝ G කියන සූත්‍රය කියලා පොතු කරගන්න වෙනවා U සමානයි V රෝ G කියන සූත්‍රය කියලා පොතු කරගන්නවා මේ ගානට උඩින් දාගන්න උඩින් තියෙන්නේ ආකිමිඩිස් මූලධර්මනේ හරිද හොයන්න පුළුවන් සූත්‍රය ඒක ඕනමයි උඩුකුරු තෙරපුම සමානයි v කියන්නේ පරිමාව ρ කියන්නේ ඝනත්වය g කියන්නේ ගුරුත්වජ ත්වරණය ඒ වගේ සංකේත ටික තේරුම් ටික දාගන්න u කියන්නේ කවුද උඩුකුරු තෙරපුම p කියන්නේ පරිමාව අමතකුණානේ දෙන්න v කියන්නේ පරිමාව රෝ කියන්නේ ධනත්වය ජී කියන්නේ ගුරුත්වජ ත්වරණය හරිනේ හරි ඔබ දාගන්න ඕකෙන් ගානව දන්නේ අපිට හොයන්න පුළුවන් උඩුකුරු තෙරපුම සමානයි v ρ g හරි බලන්න
දැන් අපෙන් අහන්නේ විස්ථාපිත තරල පරිමාව. ඒ කියන්නේ මෙන්න මේකට වැඩිච්ච පරිමාව. ඉතින් ඒකට වැඩිච්ච පරිමාව අපිට මෙතනින් හොයන්නත් පුළුවන්. මොකද මේකෙන් ජල පරිමාවත් ඉස්සෙනවනේ. හරි. අන්න ඒක හොයන්න ඕන. ඔන්න මම දානවා v සම u සමානයි v ρg අපි උඩුකුරු දෙරපොම හොයාගත්තා. නිව්ටන් 20යි. පරිමාව තමයි අහන්නේ. ඝනත්වය ρ දන්නවා 1000යි ජලයේ ඝනත්වය. ගුරුත්වජ ත්වරණය කීයද? 10යි. ආදර සුළු කරන්න තමයි තියෙන්නේ. බිඳුවට බිඳුවක් කැපෙනවා. ගුණ කිරීමේ 1000 මෙහෙටනකොට බෙදීමේ 1000ක් වෙනවා. බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි දෙකයි ඝන මීටර් වලින් උත්තරේ එනවා පරිමාව. පරිමාව ඝන මීටර් වලින් දාන්න. හරි. ඒකත් හරි. මේක එන්න ඕනේ මෙන්න මේ ගානට උඩින් හරි මේ ටික මකනවා මේ සූත්‍ර නම් මතක තියෙන්න ඕන v u = v ρ g කියන එක හරි ඊළඟට අහනවා වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය sorry ස්කන්ධයේ මධ්‍යන ඝනත්වය මේ ස්කන්ධයේ මධ්‍යන ඝනත්වය වෙන්න පුළුවන් මොකද ඔයාලා තේරුම් ගන්න ඕනේ මේකට වැදලා තියෙනනේ පරිමාවක් ජල පරිමාවක් ඒ පරිමාව මෙන්න මේ ස්කන්ධයේ පරිමාවට සමානයි මේ ස්කන්ධයට සමාන පරිමාවක් තමයි මේකට විස්ථාපණය වෙන්නේ අපි මේ පරිමාව හෙව්වා ඒ පරිමාව හෙව්වා නේ ඒ පරිමාව හෙව්වා නම් මට මෙයා ඝනත්වය හොයන්න පුළුවන් වෙන්නත් ඕන. හරි. එහෙනම් මම මධ්‍යන ඝනත්වය කියලා කියන ඝනත්වයම තමයි. ඔන්න මම දානවා. ρ සමානයි m බෙදීම v ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. මෙයාගේ ස්කන්ධය කීයද? ඇයි මේ අපි වාතයේ එල්ලුවේ? නිව්ටන් 120යි කියන්නේ කිලෝග්‍රෑම් කීයයිද? न्यूटन किलोग्राम न्यूटन කරන්න නම් 10ෙන් වැඩි කරනවා න්‍යූටන් කිලෝග්‍රෑම් කරන්න 10ෙන් බෙදනවා එහෙනම් මෙයා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 12යි පරිමාව අපි හොයාගත්තා නෙමෙයි බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි දෙකයි බෙදලා බලමු 12 බෙදන්න බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි දෙකේ 6000ක් වෙනවා කිලෝග්‍රෑම් ඝන මීටරයට හරි මම නැවත වතාවක් කියනවා උඩුකුරු තෙරපුම හෙව්වේ කොහමද වාතයේදී පෙන්වන බරෙන් ද්‍රවය තුල ගිල්ලපුවාම පෙන්වන බර අඩු කරනවා එතකොට තමයි මේ උඩුකුරු තෙරපුම ඉන්නේ ඒක සාමාන්‍ය හිටපුවාම තේරෙනවා ඒ වගේම අපිට විස්ථාපිත ද්‍රව පරිමාව හොයන්න ඕන නම් අපිට දාන්න තියෙන්නේ විස්ථාපිත ද්‍රව පරිමාව හොයන්න u සමානයි v ρ g උඩුකුරු තෙරපුම සමානයි පරිමාව වැඩි කිරීම ඝනත්වය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය හරි එතකොට අපිට පරිමාව එනවා ඊළඟට තව දෙයක් මතක තියාගන්න මේ මෙයාගේ ස්කන්ධයේ පරිමාවට හරියටම සමානයි මේ විස්ථාපිත තරල පරිමාව ස්කන්ධයේ පරිමාවට හරියටම සමානයි මේ විස්ථාපණය වෙච්ච තරල පරිමාව. ඒ නිසා දැන් මම මෙයාගේ ඝනත්වය හොයනවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව දා. ස්කන්ධය කීයද? ස්කන්ධේ නිව්ටන් ස්කන්ධේ කිලෝග්‍රෑම් 12යි. අයි මෙතන නිව්ටන් 120ක් පෙන්නනවානේ. ඊළඟට පරිමාව අපි හොයාගත්තා මේ මෙයාගේ පරිමාවත් 0.02යි. බින්දසම බින්දුවයි බින්දුවයි දෙකයි මෙයාගේ පරිමාවත් කීයද බින්දුවයි දශම බින්දුවයි බින්දුවයි දෙකයි ඉතින් පරිමාව
ස්කන්ධය 12ක් දානවා පරිමාව 0.002ක් දානවා සුළු කරලා ගත්තාම 6000ක් කියලා. හරි. ඕක තමයි විස්තරේ. හොඳයි. එහෙනම් ඔයාලට තට්ට තනියම කරන්න ගාණක් දෙන්නයි යන්නේ. මේ ගාණ ලියන්න. මේක ලියාගෙන ඉන්නකෝ. මේ ගාණ ලස්සනට ලියාගන්න ඊළඟට මම උදාහරණ දෙක දෙනවා. संपूर्ण क्लास जॉइन मम ये सदीवा शॉर्ट नेम बोली जॉइन तमंगे नम जाने की හරි ගාන ලියාගමු මෙහෙම උදාහරණ නම්බර් 2 යස් වීදුරු මූඩියක් වාතයේ එල්ලා කිරූ විට වීදුරු මූඩියක් වාතයේ එල්ලා කිරූ විට ග්‍රෑම් 80කි द्रुतराधि पाठांके ग्रह असूव की द्रुतराधि पाठांके ग्रह असूव की द्रुतराधि पाठांके ग्रह असूव की मुद वे स्कंदे ग्रह वलिंदी रही इंट ग्रह असूव की වීදුරු මූඩිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලූ විට වීදුරු මූඩිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලූ විට වීදුරු මූඩිය සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලූ විට දුනුතරාදි පාටාංකය දුනුතරාදි පාටාංකය ग्राम परस देख की ग्राम परस देख की वराहन तुम एक दागर आय गान किया नो नंग किया ने दास्ते दा है जाले गलते pro w කියලා කියන්නේ ජලයේ ඝනත්වය water pro water pro w ජලයේ ඝනත්වය 10 kg ඝන මීටර හරි pro මිලක්කන් එක විදුරු මූඩිය මත උඩුකුරු තෙරපුම සොයන්න විදුරු මූඩිය මත උඩුකුරු තෙරපුම සොයන්න වීදුරු මූඩිය මත උඩුකුරු තෙරපුම සොයන්න විස්ථාපිත ජල පරිමාව සොයන්න රෝ මිලක්කන් දෙක 2 3 4ක් ඉඳලා තියලා කියන්න විස්ථාපිත ජල පරිමාව සොයන්න විස්ථාපිත ජල පරිමාව සොයන්න
ඊළඟට ප්‍රමිලක්කන් 3 වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සන්න වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සන්න වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සන්න හරි ඔයන්න කලින් වගේමයි මොලේ කල්පනා කරලා අරියට අදන්න හොඳයි විනාඩි 5ක් දෙන්නම් හදමු බලන්න තක්ක තනියම විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5යි විනාඩි 5ක් ඇතුළත ගාවලා ගන්න කලින් ගන්න වගේ මම ආයෙත් මතක් කරනවා මේවා මෙතන ඉඳන් එකපාරද ඉඳගත්තුත් හරි අමාරුයි කලින් වීඩියෝස් ටික පිළිවෙලට බලලා තියෙන්න ඕනේ නෝට් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ එකපාර නිකන් නේ හෙල ගැව්වා වගේ ඉඳගත්තාම අන්දොස් වගේ දී කලින් පාඩම් කලින් වීඩියෝස් කියන්නේ කලින් කොටස් වලට හිටියේ නැත්නම් යාළට YouTube එකේ වීඩියෝස් ටික තියෙනවා පිළිවෙලට බලලා හදා ගන්න පුළුවන් තම තමන්ගේ යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන්ට කියන්න නේද කියලා සම්බන්ධ කර ගන්න හැමෝම ගොඩ යන්න
වැඩේ හැවතු දන්නේ බලමු උඩුගුරු තෙරපුම හොයන්න පුළුවන් 80න් 52ක් අඩු කරපුවාම හැබැයි ඔයාලට ප්‍රශ්නයක් එනවා දෙයියනේ මේක ග්‍රෑම් වලින් එන්නේ ग्राम वाली नेन ने दें ग्राम किलोग्राम करने उन्ने ग्राम किलोग्राम करने दाहिन बेदने वा न्यूटन करने नेवता दाहिन वैडी करने वा दाहिन दा बिंदु रे बिंदु कपला पढ़लिया न बुवां बिंदु आय दशम देखाई आटाई न्यूटन किया अरे ने ස්කන්ධය දැන් මෙතනදී ස්කන්ධය 80ක් පෙන්නවා මෙතනදී 52යි පෙන්නේ ස්කන්ධ වෙනස කීයද ග්‍රෑම් 28යි ඒ උඩුකුරු තෙරපුම තමයි හැබැයි ග්‍රෑම් වලින් නිව්ටන් කරන්න 1000න් බෙදලා 10න් වැඩි කරන්න ඕන මොකද ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න එපා කිලෝග්‍රෑම් කරන්න ආය 10න් වැඩි කරන්න ඕන උත්තර ඊළඟට අපෙන් අහනවා මේ විස්ථාපිත ද්‍රව පරිමාව කොච්චරද කියලා. හරි. උඩුකුරු තෙරපුම කීයද? ආමේන්. 0.28යි. පරිමාව යාවනේ අහන්නේ. ධනත්වය 10යිනේ. ගුරුත්වජ ත්වරණය 10යිනේ. අපි 0.28 බෙදීම 10000ක් වෙනවනේ ඇයි මෙයා මෙහෙට දැම්ම හැකින 10000ක් වෙනවා මේ 10000 උඩට යන ඇත්තටම 10000 කියලා කියන්නේ 10 4 බලය එයා උඩට යනකොට 10 ඍණ 4 බලයක් වෙනවා එතන ලියන්න පුළුවන් 0.28 වැඩි කිරීම 10 ඍණ 4යි මොන මීටරද ඝන මීටර කියලා ලියන්න පුළුවන් පරිමාව හරි ගණත්වය හොයන්න යන්නේ වීදුරු මූඩියේ ගණත්වය හොයන්න පුළුවන් ස්කන්ධය කීයද අපිට ආවේ වීදුරු ආ 80 අනේ මේ බලන්නකෝ මේ ග්‍රෑම් 80 කිලෝග්‍රෑම් කරගන්න මම 1000න් බෙදන්න එපා මම බෙදීම 1000 දාන්න නැතුව 10 ඍණ 3 බලය දාන්න තමක් නෑනි ඒත් එකයි ඇයි 10 ඍණ 3 බලය කියන්නේ යටින් 1000ක් දැම්මම වගේ තමයි බෙදනවා උඩට 10 ධනයක වෙනවා 10 ධනයක කියලා කියන්නේ 10 වනේ ඕ වීදුරු බරුවේ එහෙම නැත්නම් වීදුරු මූඩියේ ඝනත්වය 2857.1ක් කියලා අපිට උත්තරේ එනවා සර් මධ්‍යන ඝනත්වයෙන් එතකොට ඕකටද මධ්‍යන ඝනත්වය මධ්‍යන ඝනත්වය කියන්නේ ඕක තමයි average density හදාගමු
ඔන්න දැන් තවත් අමාරු කෑල්ලක් ඔන්න කොරන්ටයි යන්නේ එන ඉවසීමෙන් මේව අප්පිරියා කරගන්න එපා මේව තියෙන්න ඕන කවුරු හරි මේව නැතුව ගන්නනවා නම් ඒ වැඩක් නෑ විශ්ින් හරි මං ඊළඟට කරන්න යන මාතෘකාව ටිකක් අමාරුයි ටිකක් අමාරුයි ඒ නිසා ඒ ටික ගොඩ දා ගන්න ඕනේ ඉවසීමෙන් කටයුතු කරන්න වෙයි විසීමෙන් කටයුතු කරන්නට වෙයි මගේ ඒ ඇත්තටම මම බලාපොරොත්තු වෙන ඔයාලා මේ SFT විෂයේ භෞතික විද්‍යාව ප්‍රශ්න ටික ගොඩ දා ගන්න ඕන. මොකද එච්චර අමාරු නෑ වැඩි කාලයක් යන්නෙත් නෑ. ගැටලු ටිකක් විසඳලා සිද්ධාන්ත ටික තේරුම් ගත්තා නම් හරියටම හරි. දැන් ඔයාලා බය වෙන්න එපා මේවා ටිකක් අමාරු වෙන්න ඇති. මම තාම මේක පාඩම කරලා නතර කරන්නේ නෑනේ. අවසාන ගණන් ගොඩක් හදනවා. අර භ්‍රමණ චලිතය වගේ. භ්‍රමණ චලිතය තව ගණන් තියෙනවා අපිට හදා. හරි. එතකොට ආ භ්‍රමණ චලිතය ගණන් ටිකක් තියෙනවා. अमारु पाड़ं पुलुवांगें ने वैडी पुरे गाना हद पुहा वैडी पुरे गेटलु विसन दे पुहा हरद एवा की में लेसी पाड़ं केलवें ने एवा आतायर लगा पुहा मा आम अटमे पाड़ं लेसी मारें ही चला दर ने इबाह गेटे गान दूने का मा आम अटमे क्या वेला मा हरी ये होता අර ගිය සතියේ වෙච්ච කුජීත වැඩක් තමයි වෙන්න යන්නේ ආපහු සීතලයක් ගහන්න වෙන වැඩක් තියෙනවා හරි සීතලයක් ගහන්න වෙන වැඩක් තියෙන්නේ මේ මොනවාද ඊකට පස්සේනේ මුට්ටක් අවදක වෙනවා හරි Archimedes लिया गया मात्र का मूल धर्म सैद्धांतिक सैद्धांतिक सत्यापने गिरीम Archimedes पूर्व धर्म में सैद्धांतिक सत्यापने किरीम सैद्धांतिक सत्यापने किरीम ඔප්පු කරන්න යන්නේ ඔප්පු කරන්න ටයිම යන්නේ මම ඔයාලට දුන්න සමීකරණයක් u සමානයි v rho g මෙන්න මේ සූත්‍රය ඔප්පු කරන්න යන්නේ හරි आप विधियाली සෑහෙන උපකල්පනය කිරීම වගේක් තියනවා කරන්න. මේ ඉන්නේ ජලය කියලා හිතන්න කමක් නැහැ. ජලය කියලා හිතන්න නැත්තම් මොකද ද්‍රවයක් කියලා හිතන්න කිසි ගැටලුවක් ඇත්තෙම නැහැ. හරි? කිසි ගැටලුවක් ඇත්තෙම නැහැ. ඕඩ දෙයක්. හරි? මේ භාජනයක් භාජනය ඇතුලේ පිරෙන්න ද්‍රවය තියෙනවා හරි මම මේකෙන් මනක්කල්පිත සිලින්ඩරයක් හදාගන්නවා මනක්කල්පිත ද්‍රව සිලින්ඩරයක් හදාගන්නවා ජලයම නෙමෙයි
මොකරි ද්‍රවයක් ඔන්න ද්‍රව සිලින්ඩරයේ මාර්ගයේ හරි මනක් කල්පිතයි මනක් කල්පිතයි මේ රේඛා ඔහොම නෑ මට අල්ලන්න බෑ මේක මේක මනක් කල්පිතයි හරි ලියාගමු යටින් මෙහෙම द्रवयाक तुल पावतीन मनकल्पित सिलिंडर याक सालकमु मनकल्पित द्रव सिलिंडर याक सालकमु सिलिंडर याक सालकमु හරි මේක හිතටම ඉගෙන ගන්න නම් හිතටම ඉගෙන ගන්න නම් ඉස්සල්ලා මේ මොකද්ද ඒ වගේ මේක නම් කරන්න පුළුවන් වෙන්න ඕන හරි මේක වාජනයක් වාජන ඇතුලේ පිරෙන්න ද්‍රවයක් තියෙනවා මම මනක් කල්පිත සිලින්ඩරයක් සලකනවා මනක් කල්පිත සිලින්ඩරයක් සලකනවා පළවෙනි අටම මම කියනවා මේ ද්‍රවයේ ඝනත්වය රෝ ඝනත්වය මොකද්ද රෝ ඝනත්වය මොකද්ද රෝ හරි මම සලකන්න ඕනේ මෙන්න මෙතනට A ලක්ෂය කියලා ගන්නවා මම මෙන්න මෙතනම B ලක්ෂය කියලා ගන්න එවගේම මේ සිලින්ඩරයේ උස h කියලා ගන්න. කාරණාව පැහැදිලි නේද? හොඳයි. ඊළඟට මේක හරි. ඊළඟට මට මේ සිලින්ඩරේ හරක්කඩ වර්ගඵලය ඕන. හරක්කඩ වර්ගඵලය. එයාගේ හරස්කඩ වර්ගඵලය a. මල ගෙලියයි මෙතනට දාපු සංකේත මෙතනට p q ගාමු පෙර සැලසුමක් නැහැ මේක කියලා දෙන්න මම පෙර සැලසුමක් නැහැ ඒ කියන්නේ මම මේක ඔයාලට කියලා දෙන්න මම මේ සිද්ධාන්තය අවබෝධ කරගත්ත හින්දා හරි නැත්තම් මෙහෙම වරදින්නේ නැහැ නේ මිස්ටේක් වෙන්නේ නැහැ නේ හරි එතකොට මම කඩපාඩම් කරලා උගන්වන්න නම් එහෙම මේක වැඩක් නැහැ හරි उड़ जल प्रमाण द्रव प्रमाण ඒ ද්‍රව ප්‍රමාණය මගින් මෙතනට මොකක්ද ඇති කරන්නේ කියන්නකො මෙන්න මේ මෙතන ඉඳන් මේ මෙතන ඉඳන් මේ බුදුරේ තියෙන මේ ද්‍රව පරිමාව මගින් මේ ලක්ෂ්‍යයට යම් කිසි වූ බරක් ඇති කරනවා බරක් ඇති කරනවා ආ මං ඒක F1 කියලා ගන්නවා එහෙම නේද ඇයි දෙයියනේ මේ P ලක්ෂ්‍යේ නම් පී ලක්ෂයේ උඩින් තියෙන මේ පී ලක්ෂයේ මෙන්න පී ලක්ෂයේ උඩින් තියෙන මේ ද්‍රව කඳ මගින් මෙතන මොකක්ද ඇති කරන්නේ බරක් ඇති කරනවා බරක් බලයක් ඇති කරනවා ඊළඟට
දැන් එතකොට එහෙම බලයක් ඇති කරනකොට මේ සිලින්ඩරය මෙහෙම යන්න දෙපැ පහලට මේ සිලින්ඩරය මෙහෙම පහලට යන්න දෙපැ කියන්නේ නේ ඇයි මේ යට තියෙන මේ ද්‍රව කඳ මගින් උඩට මේ යට තියෙන ද්‍රව කඳ මගින් උඩට මොකක් ඇති කරනවද බලයක් ඇති කරනවා බලයක් ඒක F2 තේරුණානේ මේ සිලින්ඩරය මුදුනට දැනෙනවා මේ උඩට දැනෙනවා මේ ඊට උඩින් ඉන්න ද්‍රව කඳ මගින් ඇති කරන බලය බර එහෙම නැත්නම් බලය ඒත් ඒක පහළට යන්නේ ඇයි මෙතනින් පහළ තියෙන ද්‍රව කඳ මගින් ඉහළට මොකක් ඇති කරනවද බලයක් ඇති කරනවා F2 නේ උඩු කුරු තෙරපුමක් කියන්නේ තෙරපුම් බලයක් ඇති කරනවා හරි එතකොට මෙයාගේ උඩු කුරු තෙරපුම මොකක් කියලාද ඔයාලට හිතෙනවා ඇත්තේ උඩු කුරු තෙරපුම මොකක් කියලාද හිතනවා ඇත්තේ උඩු කුරු තෙරපුම වෙන්නේ දැන් ඇත්තටම උඩු කුරු තෙරපුම් බලය වෙන්නේ මේ පල්ලෙහාට ඇති කරන බලයෙන් ඉහළට ඇති කරන බලය සෝරි ඉහළට ඇති කරන බලයෙන් පහළට ඇති කරන බලය මොනා කරන්න ඕනද අඩු කරපුවාම තමයි උඩු කුරු තෙරපුම් බලය අපිට හම්බ වෙන්නේ හරි අවබෝධයි මේ දත්ත ටික ඉස්සලා දාගමු මේ දත්ත ටික දාගමු ඉස්සලා ලස්සරට ඉක්මන් කරා ඉක්මන් කරා අනේ ලස්සනට මේ රුස්සන අඳ ගන්න මම ඇඳලා දෙනවා හරි කැතයි නෝ ලස්සනට ඇඳ ගන්න මේකල් දෙතුන් වතාවක් විතර මේ ඇඳලා ප්‍රැක්ටිස් වෙන්න වෙනවා දෙතුන් වතාවක් විතර ප්‍රැක්ටිස් වෙන්න වෙයි අර උඩු කුරු තෙරපුම් ගැන කියපු එක පොඩ්ඩක් අමතක කරලා මේ රූපසටහනේ දත්ත ටික ගැන හිතන්නකෝ F1 කොහමද මෙහෙ පල්ලෙහාට බලයක් එනවා කියන එක තේරුම් ගන්න ඉහළට බලයක් ඇති වෙනවා කියන එක තේරුම් ගන්න හරි මං ආයෙත් කියනයි මේ පහළට බලයක් තියෙන්නේ ඒ තමයි මෙතනින්නම් මේ උඩ මෙන්න මේ මෙන්න මේ ද්‍රව කඳ මගින් ඇති කරන්නා වූ බලය පහළට ඇති කරන්නා වූ බලය. ඒ බලයෙන් ඉඳන් මෙයා පහළට යන්න බෑ. මෙයා යන්නේ නැහැ. එයි. මේ පල්ලෙහා ඉඳන් මේ පල්ලෙහාට ද්‍රව කඳක් තියෙනනේ. එයා මගින් ඉහළට ඇති කරනවා තවත් බලයක්. එතකොට මතක තියාගන්න අර කලින් ගාන හැදුවා වගේ උඩුකුරු තෙරපුම වෙන්නේ මෙයා නෙමෙයි. තරහට ඉඳන් මේ F2 නේ උඩුකුරු තෙරපුම කරන්නේ. මේ බලයන් දෙකේ අන්තරය වෙනස වෙනස කලින් මතකද වාතයේදී ස්කන්ධය බැලුවා ද්‍රවයේ ගිල්ලුවට පස්සේ ඇති මේ පාටාංගය බලලා අඩු කරා ඒ වගේ තමයි අපි හොයන්න ඕන දැන් ඉහළ පෘෂ්ඨයේ මත පීඩනය මේ පී ලක්ෂයට දරන පීඩනය මතකද සූත්‍රය P සමානයි F බෙදීම A පීඩනය වල සූත්‍රය පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය ඒත් ඉතින් ඒ හොයන්න බෑ එහෙම නැත්නම් අපි දන්නවා නේත්‍රෝජි ද්‍රවයක පීඩනය හොයන්න පුළුවන් හොඳම සූත්‍ර මොකද්ද P සමානයි නේත්‍රෝජි මතක නැත්නම් පෙරලා බලන්න පීඩනය සමානයි උස වැඩි කිරීම ඝනත්ව වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය එහෙනම් ඉහළ පෘෂ්ඨය මත ඇති කරන පීඩනය මට හොයන්න පුළුවන් H වැඩි කිරීම රෝ වැඩි කිරීම G H කීයද
H1 pro අවුලක් නැහැ රෝම තමයි ගුරුත්වජතර වෙනස් වෙනවද අප්පා මෙන් ඔන්න මම ඉහළ පෘෂ්ඨය මත තිකරන පීඩනේ හෙව්වා හරි හරි මම ආයමක් කරනවා ඉහළ පෘෂ්ඨය මත අතිකරණ බලය ඉහළ පෘෂ්ඨය මත අතිකරණ මොකක්ද බලය හරි ඒ බලය කවුද ඒ බලය F1 ඕ F1 කොහොමද හොයන්නේ හරි ඔයාලට මතකද මෙන්න මේ සූත්‍රමේ මේකේ මට හදාගන්න පුළුවන් මේ බෙදීම A මේ බෙදීම A මෙහෙට දාපුවාම ගුණ කිරීමේ A වෙනවා තොරවල් තේරෙනවද PA සමානයි F කියලා හරි ගණන් හදලා තියෙනවා බලය සමාන වෙනවා එහෙනම් පීඩනය වැඩි කිරීම මොකක්ද පරස්කඩ වර්ගඵලයට ඇයි P සමානයි F බෙදීම A කියන සූත්‍ර මතකයිනේ ඒක මේ බෙදීමේ මෙහෙට දානකොට ගුණ කිරීම A වෙනවනේ තොර බලය හොයන්න පුළුවන් පීඩනය කාගෙන් වැඩි කරොත්ද වර්ගඵලයෙන් වැඩි කරොත් ආයි නොකියුවයි කියන්න එපා පැන්සලකින් ඔය උඩම තීරුවේ දාගත්තත් කමන්නෑ මෙහෙම කරගන්න පුළුවන් කියලා පස්සේ නැත්තම් ආයි කොහොමද කියලා හිතන්න බෑ දාන්නෑ මෙතන හරි හරි දැන් එතකොට ඉහළ පෘෂ්ඨය මත බලය හොයන්න පුළුවන් බලය හොයන්න පුළුවන් පීඩනය කාගෙන් වැඩි කරොත්ද වර්ගඵලයෙන් වැඩි කරොත් මෙන්න පීඩනය H1 රෝජි ඔන්න පීඩනය මම කාගෙන් වැඩි කරන්න ඕනද හරස්කඩ වර්ගඵලය A-ගෙන් වැඩි කරන්න ඕන මෙන්න ඕ හරිනේ හරි ඊළඟට ඔය ආකාරයටම පහළ පෘෂ්ඨය මත පීඩනය මේ කෙලින්ම දැන් මේ බලය කියන්නේ පහළ පෘෂ්ඨය මත පීඩනය පහළ පෘෂ්ඨය මත පීඩනය මම දානවා H රෝ G මෙවන් මෙන්න මේ ලක්ෂණය මම දානවා H රෝ G H රෝ G H උස කීයද අම්බු උස H දන H1 මි මෙතන මෙතනට H මෙතන මෙතනට H1 H1 දන H වතාවක් ඒ දෙක එකතු වෙන්න බෑ රෝ G හරිනේ හරි ඒ වගේම මම පහළ පෘෂ්ඨය මත පහළ පෘෂ්ඨය මත බලය ඒ කියන්නේ F2 පහළ පෘෂ්ඨය මත බලය F2 හොයන්න පුළුවන් අපිට බලය හොයන්න පුළුවන් පීඩනයෙන් කාගෙන් වැඩි කරොත්ද වර්ගඵලයෙන් වැඩි කරොත් එතනත් වර්ගඵලය A-මනේ එහෙනම් H1 දන H වතාවක් රෝ G A O හරි ඕල් ලස්සන්ට අපි ප්‍රකාශන ටික ගත්තා හරි ඊළඟට මං ඊට පස්සේ ලියනවා උඩුකුරු තෙරපුම F2 අඩු කිරීම F1 ලෙස ගත හැක. දැන් ලිවිය හැක. උඩුකුරු තරපුම F2 ඍණ F1 ලෙස මොනා කරන්න පුළුවන්ද? ලියන්න පුළුවන් F2 ගෙන් F1 මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕනි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට මේ උඩුකුරු තරපුම F2 ඍණ F1 විදිහට ලියන්න පුළුවන්. මලින එම නිසා උඩුකුරු තෙරපුම සමානයි F2 ඍණ F1 ඕ F2 කවුද මෙන්න මෙයා නේද මේ F2 මේ F2 H1 දන H වතාවක්
රෝ ජී ඒ අඩු කිරීම F1000 එක්තරම් රෝ ජී ඒ හරි වරහන් සුළු කරලා උත්තරයක් ඔයාලා ගන්න ඕන හරි ලියාගනිමු ලියාගනිමු ලියාගෙන ඉන්න එක් මංගල ලියාගනිමු බල ඔයාලා මෙතනදී කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ තමයි මෙතන උඩුකුරු තෙරපුම වෙන්නේ F2 ඍණ F1 F2 ඍණ F1 හරි ලියාගෙන ඉන්න ලියාගෙන මේක සුළු කරලා මට උත්තරයක් අරන් දෙන්න හරි මං කරමු කොකෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න විනාඩි දෙක තුනක් දෙන්නම් තාට්ට තනියම උත්සාහ කරන්න ඉක්මන් කරන්න සුළු කරන්න බැරුව ඇති අපි සුළු කරමු එළම උඩ මකනවා මේක මකනවා විපාණ කියන්න හරි ඕම් බලන්න U සමානයි දැන් බලන්න මෙතන මේ වරහන් ඉවත් කරගන්න රෝ ජී ඒ රෝ ජී ඒ ගේ වැඩි කරන්න H1 එතකොට H1 රෝ ජී ඒ කියලා එනවා ආ රෝ ජී එකෙන් H1 වැඩි කරන්න H
OG A කියලා එනවා. අර මෙයා මෙහෙම එනවනේ. H1 රෝ G A. අපේ කැපෙනා මේ පළුවට මේ පළුව මේ. එහෙනම් මට U කියලා කෙනා ආවා. H රෝ G A. මං චූට්ටක් විතර මෙයා මෙතනට දාගන්නද? අමක් නැද්ද? මෙයා මෙතනට දාගන්නවා. ඒ වගුලට දාගන්නවා. AH රෝ G ඇයි අනේ ඇයි අනේ ඔයාලා දන්නේ නැත්තේ මේක පරිමාව සමානයි වර්ගඵලයේ වැඩි කිරීම උසට සමාන වෙන්නේ නැද්ද සමාන වෙනවනේ ඕනම ඝන වස්තුවක හරස්කඩ වර්ගඵලයේ උසෙන් හරි දිගෙන් හරි වැඩි කරොත් එන්නේ පරිමාවනේ අයියෝ U සමානයි මෙයා වෙනුවට මම දානවා V pro G O එහෙනම් උඩුගුරු තෙරපුම සමානයි V rho G පරිමාව ගුණ කිරීම ඝනත්වය ගුණ කිරීම ගුරුත්වජ ත්වරණය හරි ඕක ඔන්න සයිද්ධාන්තික ඔප්පු කරා ඔයාලට ටිකක් හරි ප්‍රශ්නයකට තියෙන්නේ කොහොමද මේ උඩුගුරු තෙරපුම එන්නේ F2 අඩු කිරීම F1 ගි. එහෙම තමයි වෙන්නේ. වෙනස ගන්න හැම කිස්සෙම උඩුගුරු තෙරපු. හොඳට කල්පනා කරලා බලලා එතන ගන්න මොනවා හරි තේරෙන්නේ නැති දේවල් තිබුණොත් අහන්න. හැබැයි මෙන්න මේ මෙතන මේ මෙන්න මේ රූප සටහනට උඩින් තියෙන අර අරක P = F / A ඒව මේ අමතර ඔයාලට දුන්නේ. ඒව ඔතනට ලියන ඒවා නෙමෙයි. සමහර පන්තිවල ව ඔප්පු කරන්නෙත් නෑලු. කවදා හරි ඔයාලගේ දරුවෙක්ට හරි ඔවා කියලා දෙන්න පුළුවන්නේ නේ. මොකද අනාගතයේදී ඔයා සාමාන්‍ය මොන්ඩිසෝරි වලටත් එන්න ඉඩ තියෙනවා. එක වසර දෙක වසර ඒවටත් එන්න ඉඩ තියෙනවා. ඒ වුණත් ඔයාලා දැනගන්න එපයි කියලා දෙන්න. මෙන්න මේක ආකිමිඩිස් කියලා. ධර්මයේ V රෝ G දාලා ගන්න හැදුවා අපි කලින් ගණන් දෙකක් හැදුවා මේ මේ සූත්‍ර දාලා ගණන් දෙකක් හැදුවා උනේ මේක මුලින්ම කරන්න තිබ්බක මට අස්සේ මතක් හොඳයි මකනවා හරි මකන්නත් කලින් දැන් ඔයාලට මතකයිද කරන්න ඕන දේ මේකට ඊතලයක් කොහොම ගහලා අර කලින් හදපු ගණන් දෙකට උඩින් මේ ඊතලේ අරයි යන්න ඕන තේරුණාද ඉතින් මේක කලින් ලියවෙන්න ඕන එකක් පොඩි මිස්ටේක් එකක් හින්දා වැඩි වැරදුනා මේ මේක කරාට පස්සේ තමයි අර උදාහරණ ගණන් දෙක හදන්න ඕන ඒ නිසා මේ මාතෘකාව එන්න ඕනේ අර ගණන් දෙකට කලින්. හරි. ඒකට කමක් නෑ. බල බල්ලේක ගැලපෙන විදිහක් කරගන්න.
මට හිතනවා මේ අලුත් අයත් ඇති කියලා මේ අලුත් අයට තේරෙන්නේ නැහැ මේවා මේ මේ කලින් ඒවා බලපු නැති නිසා. එහෙම මේ Tamanට කැමති කැමති තැන් වලින් ඉද්දි මේවා තේරෙනවා නම් අනේ ඉතින් මේ අධ්‍යාපනයේ ජීවලක් නැතුව යනවා. කලින් වීඩියෝස් ටික බලන්න ඕන. හරි. එහෙනම් අපි ඒ කොටසින් අයින් වෙලා අපි යන් තවත් ලස්සන කොටසකට ආකිමිනිස් මූලධර්මයේ භාවිතයෙන් ලියන්න මාතෘකාව ආකිමිඩිස් මූලධර්මය භාවිතයෙන් ආකිමිනිස් මූලධර්මයේ භාවිතයෙන් ධන ද්‍රව්‍යක ධනත්වය සෙවීම ධනද්‍රව්‍යක ධනත්වය සෙවීම ටිකක් දිගයි මාතෘකාව නේද ආකිමිඩිස් මූලධර්මයේ භාවිතයෙන් ඝන ද්‍රව්‍යක ධනත්වය සෙවීම ආකිමිඩිස් මූලධර්මයේ භාවිතයෙන් ඝන ද්‍රව්‍යක ඝනත්වය සෙවීම ඉක්මන් කරන්න මේකෙදි පරීක්ෂණයක් මේක ව්‍යුහගත රචනාවලට එන්න පුළුවන් මේකයි ඊළඟ මාතෘකාවයි දෙකම ව්‍යුහගත රචනාවලට එන්න පුළුවන් මේ ස්කන්ධයේ වාතය ඉල්ලලා කිරුපුවාම එයාගේ ස්කන්ධය පෙන්වුම් කරනවා W1 ස්කන්ධය හරි බර හරි මොකක් හරි කමක් නැහැ මෙතනදී අපිට පාඨාංකය පෙන්වනවා W2 කියලා එහෙම ද්‍රවයක ගිල්ලපුවාම W2 කියලා පෙන්වනවා තේරුණාද හොඳයි අර කලින් එකේ F2 අඩු කිරීම F1 කියන එක සමහර අයට මම දන්නු තේරුනේ නැහැ. හරි මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයාලට තේරුනේ මෙයාගේ බර පහලට දැන් W1 කියලා එනවනේ. බර W1 කියලා එනවනේ. හරි. W1 කියලා එනවා. මෙතනදී බර පෙන්නන්නේ W2 කියලා. එතකොට මෙයාගෙන් මෙයාව මොකද්ද කරන්නේ අපි? අඩු කරනවා. එතකොට නේද උඩුකුරු තරපු මෙන්නේ. ඉතින් එතනත් කරේ ඒක. මේ 1 2 ගැන හිතන්න එපා. අපි ඉතින් උඩට දාගත්තේ 1 පල්ලයට දාගත්තේ 2 නේ. නේද එහෙමද? කොහොමද ගන්න ඕනේ මේ දෙන්නගේ වෙනස? එතකොට තමයි උඩුකුරු තරපු මෙන්නේ. හරි. හරි. එහෙනම් මේ ස්කන්ධයේ වාතයේ කිරපුවාම W1 මේක මෙහෙම ද්‍රවයක ගිල්ලපුවාම අපිට පෙන්වන පාඨාංකයේ W2 මොකද්ද මේ හොයන්න යන්නේ අනේ මේ මේ ඝන ද්‍රව්‍යයේ ඝනත්වය මෙයාගේ ඝනත්වය හොයන්න යන්නේ පරීක්ෂණාත්මකව සාපේක්ෂ ඝනත්වය පාවිච්චි කරලා ඝනත්වය හොයන්න යන්නේ සාපේක්ෂ ඝනත්වය ආශ්‍රයෙන් අපි ඝනත්වය හොයන්න යන්නේ ගණත්වය හොයන්න යන්නේ හරි රූපසරණ නැදගම් ඉක්මන් කර ඇඳගමු
ඊක් බං කරන්න. හරි මෙන්න මේ ටික ලියන්න ඕන. වස්තුවේ බර මම ආයමත් කියලා අපි හොයන්නේ මෙයාගේ ඝනත්වය හොයන්න යන්නේ. වස්තුවේ බර W1 නේ? වාතය ඉල්ලදි පෙන්වන පාට ආලෝකය. ඒ වගේම උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන්. මෙන්න මෙතනදී අධික අධික කරන මොකක්ද? උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන් W1 අඩු කිරීම W2. උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන් W1 අඩු කිරීම මොකක්ද? W2. අනේ ආකිමිඩිස් මූල ධර්මයට අනුව ආකිමිඩිස් මූල ධර්මයට අනුව වල දන්නවා ආකිමිඩිස් මූල ධර්මයට අනුව උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත අනේ මේක අර මෙහෙම එළියට යන මුකුත් දාලා නැහැ ඔයාලට තේරෙන්නේ කොහොමද මේකේ යම් කිසි ද්‍රව ප්‍රමාණයක් තියෙනවා මේ මේ ස්කන්ධය දානකොට ඒ ද්‍රව මට්ටම මොකද වෙන්නේ ඉහළට යනවා අර කපුට වතුර බිව්වේ ඒ කාලේ කලයට ගල් කැට දාලා ආන් ඒක ආකිමිඩිස් මූල ධර්මයට අනුව අපිට ලියන්න පුළුවන් උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත සරල පරිමාවේ බරට නේද උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත තරල පරිමාවය මොකක්ද බරට හරි ඊට පස්සේ ඔන්න මම ලියනවා ඔන්න ඊට පස්සේ මම ලියනවා සාපේක්ෂ ඝනත්වය මතක නැත්තම් පෙරලලා බලන්න සාපේක්ෂ ඝනත්වය සමාන වෙනවා දැන් මේ අහන්නකෝ මේ ස්කන්ධයේ පරිමාවයි විස්ථාපිත තරල පරිමාවයි සමාන නිසා ඒ කියන්නේ මේ ස්කන්ධයේ පරිමාවයි විස්ථාපිත තරල පරිමාවයි සමාන හින්දා අපිට ලියන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය කොහොමද ලියන්නේ මෙන්න මේ වස්තුවේ බර නැත්තම් සාපේක්ෂ ඝනත්වය වල මතක ඇති සාපේක්ෂ ඝනත්වය අපි හොයන්නේ රෝ බෙදීම රෝ W සාපේක්ෂ ඝනත්වය හොයනවා ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය හැබැයි දෙන්නගේම පරිමාව දෙක සමානයි නම් අපිට සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන් ද්‍රවයේ බර බෙදීම කාගේ බරද ජලයේ බර හරිද ඉතින් සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන් වස්තුවේ බර බෙදන්න ඕන මතක නැත්තම් පිටු පෙරලලා බලන්න සාපේක්ෂ ඝනත්වයේ නෝට් එක දීලා ඇති හරි විස්ථාපිත තරල පරිමාවේ බර තේරුණාද හරි මේ ආය කියනවා වස්තුවේ බර W1 මේ වස්තුවේ බර W1 ඒ වගේම උඩුකුරු තෙරපුම ගන්න පුළුවන් W1 අඩු කිරීම මොකක්ද W2 හරි ඊට පස්සේ මතකද උඩුකුරු තෙරපුම සමාන වෙනව කොහොමද උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත තරල පරිමාවයේ මොකේද බරට හරි සාපේක්ෂ ඝනත්වය මතක නැත්තම් පිටු පෙරලා බලන්න සාපේක්ෂ ඝනත්වය සමාන වෙනවා දෙන්නගේ පරිමාව සමාන නිසා වස්තුවේ බර බෙදන්න ඕන විස්ථාපිත තරල පරිමාවේ බරයි හරි ඔන්න එහෙනම් වස්තුවේ බර W1 විස්ථාපිත තරල පරිමාවේ බර කොච්චරද ඉතින් විස්ථාපිත තරල පරිමාවේ බර උඩුකුරු තෙරපුමට සමානයි නම් උඩුකුරු තෙරපුම කොච්චරද W1 අඩු කිරීම W2 ඕ හරි සාපේක්ෂ ඝනත්වය
මෙන්න නොදන්නා ද්‍රවයක මොකක් හොයන්නද? ඝනත්වය හොයන්න යන්නේ හරි. ඊට පස්සේ සාපේක්ෂ ඝනත්වය දීලා තියෙනවනම් ඕනම කෙනෙක්ගේ සාපේක්ෂ ඝනත්වය දීලා තියෙනවනම් ජලයේ ඝනත්වයෙන් ගුණ කරොත් අපිට එනවා මොකක්ද? ඒ වස්තුවේ ඝනත්වය. එහෙනම් මම ලියනවා එම නිසා වස්තුවේ නැත්නම් ද්‍රව්‍යයේ ඝනත්වය ද්‍රව්‍යයේ ද්‍රවයනේ ද්‍රව්‍ය ද්‍රව්‍යයේ ඝනත්වය ද්‍රව්‍යයේ ඝනත්වය සමානයි W1 අඩු කිරීම W1 ඊට W2 මේකෙන් එන සාපේක්ෂ ඝනත්වය වැඩි කරන්න ඕන Rho W ගෙන් කාගෙන්ද ජලයේ ඝනත්වයෙන් වැඩි කරන්න ඕන ජලයේ ඝනත්වය හොඳයි මෙන්න මේක පොදු කරගන්න මොකද්ද කරේ මොකද්ද කරේ අපිට පුළුවන් නොදන්න ද්‍රව්‍යයක ඝනත්වය හොයන්න ඒ වස්තුවේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් ඒ වස්තුවේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් හොඳට මතකද දැන් ඒ වස්තුවේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් වැඩි කරන්න ඕන ජලයේ මොකෙන්ද ඝනත්වය හරි මෙහෙම ලියාගෙන ලෝක පොඩු කරගන්න ඉක්මන් කර හරිම ලේසි හරිම ලේසි හැබැයි කලින් පාඩම් කරලා තිබ්බේ නැත්නම් හරිම අමාරුයි මුල ඒව මතක නැති එක මගේ වැරද්දක් නෙමෙයි. මොකද මම හොඳ ආකාරවම දන්නවා. ඔයාලා මේ පාඩම මුල අධ්‍යයනය කරලා නෙමෙයි අද මේකට සහභාගී වෙන්නේ කියලා. හොඳ වැඩි. දැන්වත් තේරුම් අරගන්න ඊළඟ දවසේ පාන්තියට සම්බන්ධ වෙන්න කලින් ඔය කරපුවා ටික බලාගෙන. අඩුම තරමේ සාපේක්ෂ ඝනත්වයවත් ඔය නැටි මතක නැහැ. මට හොඳට දැනෙනවා. ඒ නිසා මට බලින් දෙපා. මේක මාර ලේසි මේවා කලින් නෝට් ටික හොඳට බලලා තිබුණා නම් මකන්නද ඔය ආයෙමත් මතක් කරනවා එහෙනම් අපිට මේ නොදන්න ද්‍රව්‍යයක ඝනත්වය හොයන්න පුළුවන් එයාගේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් ඒ ස්කන්ධේ වුණත් කමක් නැහැ මම මේ කියපු වචනේ හොඳට තේරුම් ගන්න ස්කන්ධේ වුණත් ප්‍රශ්නයක් නැහැ හරි එයාගේ බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුම වැඩි කරන්න මොකෙන්ද ජලයේ ඝනත්වයෙන් හරි උදාහරණ ගානක් දෙන්න ටයිම් යන්නේ උදාහරණ ගානක් දෙන්න ටයිම් යන්නේ හරි උදාහරණ ගාන ලියා ගන්න උදාහරණ ගාන ලියාගෙන මෙහෙම යන්න එක්තරා ස්කන්ධයක්
එක්තරා ස්කන්ධයක් එක්තරා ස්කන්ධයක් වාතයේ එල්ලා කිරූ විට වාතයේ එල්ලා කිරූ විට එක්තරා ස්කන්ධයක් වාතයේ එල්ලා කිරූ විට නිව්ටන් 80කි න්‍යූටන් 80කි එක්තරා ස්කන්ධයක් වාතය එල්ලා කිරූ විට න්‍යූටන් කියද 80යි සර් පොඩ්ඩක් ආයෙ මොන ඉඳලා කියන්නකෝ එක්තරා ස්කන්ධයක් වාතයේ එල්ලා කිරූ විට එක්තරා ස්කන්ධයක් වාතයේ එල්ලා කිරූ විට පාඨාංකය නිව්ටන් 80කි නිව්ටන් 80කි එය ජලය තුල සම්පූර්ණයෙන්ම ගිල්ලූ විට එය ජලය තුල සම්පූර්ණයෙන්ම ගිල්ලූ විට එය ජලය තුල සම්පූර්ණයෙන්ම ගිල්ලූ විට ඒ ජලයට සම්පූර්ණ වෙන්නට පාඨාංකය පාඨාංකය නිව්ටන් 50කි නිව්ටන් 50කි නිව්ටන් 50කි එම ස්කන්ධයේ මධ්‍යන්න ඝනත්වය සොයන්න එම ස්කන්ධයේ මධ්‍යන්න ඝනත්වය සොයන්න එම ස්කන්ධයේ මධ්‍යන්න ඝනත්වය සොයන්න බලන්න ගාන හදද්දි කොච්චර ලේසියිද කියලා එම ස්කන්ධයේ මධ්‍යන්න ඝනත්වය සොයන්න එම ස්කන්ධයේ මධ්‍යන්න ඝනත්වය සොයන්න ඔය වගේ ප්‍රශ්න දැන් ජලයේනේ ගිල්ලලා තියෙන්නේ නේද එහෙනම් මධ්‍යන්න ඝනත්වය කියලා කියන්නේ තින් ඝනත්වයම තමයි ස්කන්ධයේ ඝනත්වය සමානයි සූත්‍ර මතකද වාතයේදී පර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් ඒක වැඩි කරන්න ඕන ජලයේ ඝනත්වයෙන් තමයි හරි නේද වාතයේදී බර බෙදන්න ඕන උඩුකුරු තෙරපුමෙන් ඒක වැඩි කරන්න ඕන ජලයේ ඝනත්වයෙන් වාතයේදී බර නිව්ටන් කීයද 80යි වාතයේදී බර නිව්ටන් කීයද 80යි උඩුකුරු තෙරපුම ඇයි ද්‍රවයේ ද්‍රවයේ ගිල්ලපුවාම බර 50ක් නේ වෙන්නන්නේ එහෙනම් 80 ඍණ 50 වැඩි කරන්න ඕන ජලයේ ඝනත්වය 1000යි හරි ඔන්න අසුයෙන් 50ක් ගියාම 30යි බිංදු වෙන බිංදුව කැපෙනවා 80 100 වැඩි කරද්දී 8000යි 8013 බෙදන්න ඕන දෙදස් හයසිය හැට හයයි දශම හයයි හතයි හරි හයයි හයයි හරි කිලෝග්‍රෑම් ගණ මීටරයට ඔවුන් ගාන ඇදු හරි ශෝක් ගානක් ඔබ හරිම ශෝක් ගාන ඉන් තවුන් තේරුම් ගන්නවා W1 කියන්නේ වාතයේදී බර W1 අට කිරීම W2 කියන්නේ උඩුකුරු තෙරපු හරි
අදාගන්න අදාගන්න ඔය රෝ ඩබ්ලිව් දානකොට මේ මම ලොකුට දාන්න පා ඩබ්ලිව් මෙන්න මෙතන ඩූඩිය ඩබ්ලිව් දාන්න හොඳයි උදාහරණ නම්බර් 2 ඉක්මන් කරන්න උදාහරණ නම්බර් 2 කියන්න වීදුරු මූඩියක් උදාහරණ දෙක වීදුරු මූඩියක් මට වැඩිපුර විනාඩි 10ක් විතර දෙන්න වීදුරු මූඩියක් වාතයේ එල්ලා කිරූ විට පාට අංකය ග්‍රෑම් 60 කි වාතයේ එල්ලා කිරූ විට පාට අංකය ග්‍රෑම් 60 කි ග්‍රෑම් 60 කි වාතය එල්ලා කිරූ විට ග්‍රෑම් 60 කි වීදුරු මූඩිය වීදුරු මූඩිය වීදුරු මූඩිය ජලය තුල ගිල්ලූ විට ජලය තුල ගිල්ලූ විට පාට අංකය ජලය තුල ගිල්ලූ විට පාට අංකය ජලය තුල ගිල්ලූ විට පාට අංකය ග්‍රෑම් 36 කි ග්‍රෑම් 36 කි ග්‍රෑම් 36 කි ග්‍රෑම් 36 කි වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සොයන්න වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සොයන්න වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය සොයන්න හරි වීදුරු මූඩියේ මධ්‍යන ඝනත්වය හොයන්න බලන්න අහිංසකයි ගාන ඉක්මන් කරන්න ඉක්මන් කරන්න අතහමාරෙන් පස්සේ මට විනාඩි 10ක් විතර වගේ වැඩිපුර දෙන්න. හරි ගාන හදන්න ඉක්මන් කරන්න විනාඩි 5ක් දෙන්න.
සර් මේකෙත් මධ්‍යන ස්කන්ධයනේ මේ ඝනත්වනේ හොයන්න ඕන මං හිතනවා නාගණ්ඩේදි කියලා ග්‍රෑම් වලින් දීලා තියෙන හින්දා වෙන්නේ හරි